අද මම අරගෙන ආවා ගොඩාක් අය කන්න කැමති කරත්ත වඩේ හදාගන්න විදිය. ඉතින් ගොඩාක් වෙලාවට මේක හදාගන්නකොට අපිට ඒ රෙසිපි එකටම හදාගන්න අමාරුයි. හැබැයි අද මම කියලා දෙන ඒ රසටම ඒ විදිහටම හදාගන්න කරත්ත වඩේ රෙසිපි එක අපි එහෙනම් බලමු කොහොමද හදාගන්නේ කියලා. ඊට කලින් ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක මතක ඇතුව on කරන්න. එතකොට ඔයාලට පුළුවන් මම මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයාගේ phone එකට notification එකක් විදියට ගෙන ගන්න. අපි බලමු එහෙනම් කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම yeast එක active කරගෙන ඉන්න ඕනේ. ඒ නිසා මේ විදියට වෙන භාජනයක් අරගෙන ඒකට මම yeast තේ හැඳි එකක් එකතු කර ගන්නවා. ඊට පස්සේ yeast එක active වෙන්න සීනි අවශ්‍ය වෙනවා. සීනි තේ හැඳි එකමාරක් එකතු කර ගන්න ඕනේ. ඊළඟට අපිට අවශ්‍ය වෙනවා මද රස්නේ වතුර. සාමාන්‍යයෙන් ඇඟිල්ල දාගෙන ඉන්න පුළුවන් තරමේ රස්නේ වතුර ටිකක් මේකට එකතු කර ගන්න. ඊට පස්සේ මේ වගේ හොඳට කලවම් කරලා වහ ගන්න පුළුවන් භාජනයකින් මේක වහලා විනාඩි 5ක් විතර තියලා තියන්න. එතකොට හොඳට yeast ටික active වෙනවා. සාමාන්‍යයෙන් yeast එක active වෙන්න ටිකක් රස්නේ තැනක තිබ්බොත් හරිම ඉක්මනින් active වෙනවා. ඒ නිසා ඔයාලට පුළුවන් ටිකක් ලිපක් ගාවින් හරි මේක තියලා තියන්න. මේ දින්නේ විනාඩි 5කට පස්සේ ඔයාලට පේන ඇති උඩට පෙනපෙන වගේ ඇවිල්ලා තියෙනවා. දැන් අපි වඩේ ටික හදන්න අරගමු. දැන් මේ වගේ භාජනයකට මම පාම්පිරි ග්‍රෑම් 200ක් එකතු කර ගන්නවා. ඊළඟට ලුණු කුඩු ටිකකුත් එකතු කර ගන්නවා. ඔයාලගේ රස අනුව ලුණු එකතු කර ගන්න පුළුවන්. ඊළඟට කැලිමිරිස් කුඩු දෙහිඳි භාගයකුත් එකතු කරගෙන පොඩියට කපාගත්තු ලුණු අම්මිරිස් කරපිංචි ටිකකුත් එකතු කර ගන්නවා. ඊට පස්සේ ඇක්ටිව් කරගත්තු ඊස්ට් ටික මේ විදිහට එකතු කරගෙන හොඳට කලවම් කර ගන්න. මේ විදිහට හොඳට කලවම් කරගත්තට පස්සේ ඔයාලා මේක අනාගන්න මද රස්නේ වතුරම පාවිච්චි කරන්න. එතකොට හරියම ඉක්මනින් මේක පිපෙනවා. ගොඩාක් වෙලා තියන්න අවශ්‍ය නැහැ. දැන් මේ විදිහට මද රස්නේ වතුර ටිකෙන් ටික එකතු කරලා මෙන්න මේ වගේ මිශ්‍රණයක් හදාගත්තා. මේ ගොඩාක් දියාරුවට හදාගන්න එපා. මේ වගේ ඇලෙන මිශ්‍රණයක් හදාගන්න. ඒ වගේ මිශ්‍රණේ ඝනකමට හදාගන්න එපා. ඊට පස්සේ ඒක පීන වහලා විනාඩි 15ක් විතර පිපෙන්න තියන්න. ඩබල් සයිස් වෙනකන් තියාගත්තාම මේ වගේ හොඳටම ඇති. ඔයාලට පේනදි මේක හොඳට පිපිලා තියෙනවා. දැන් ඊළඟට තෙල් එකක් රත් වෙන්න තියලා හදාගත්තු මිශ්‍රණය මේ විදියට අතට චුට්ටක් අරගෙන මේ වගේ හැඩේ හැදලා ඔයාලට තෙලට දාලා පැද ගන්න පුළුවන්. ඉතින් ඔයාලා මේක හදාගන්නකොට අනිවාර්යයෙන්ම හැම එකක් හදන ගානෙම අතේ වතුර ගාගෙන තමයි හදාගන්න ඕනේ. නැත්තම් ඔයාලගේ අත්වල ඇලෙනවා මේක. ඒ නිසා වතුර ගාගෙන මේ විදිහට හදලා තෙලට දාලා බැද ගන්න පුළුවන්. බැද ගන්නකොට මේ වගේ රස්සන කලයකට ආවට පස්සේ තෙලෙන් ඉවතට අරගන්න. ওই විදිහට මම සේරම ටික මේ වගේ හදාගෙන තියෙනවා. ඔයාලට පේන ඇති මේක ඒ රසටම තියෙනවා. සොෆ්ට් එකට තියෙනවා. රෙසිපි එකේ කිසිම වෙනසක් නැහැ. ඔයාලත් අනිවාර්යයෙන්ම හදලා බලන්න. දැන් මේ විදිහට කතුරක් අරගෙන මම මේකේ මැද්ද පළලා ලුණු මිරිසක් හදාගෙන දාගන්නවා. ඉතින් මේකට ලුණු මිරිසත් එකතු කරාම ඒ රසයමයි. ඔයාලත් අනිවාර්යයෙන්ම හදලා බලන්න. ගොඩක් වෙලා යන්නෙත් නැහැ. පිපෙන්න වෙලා යන්නේ නැහැ. මද රසනේ වතුර දාලා අනාගත්ත නිසා ඒ වගේම ටිකක් රසනේ තැනක තිබ්බොත් හරියම ඉක්මනින්ම මේක පිපෙනවා. මේ විදිහට හදාගත්ත ලුණු මිරිස මේ වගේ මැද්දට මම එකතු කරලා මේ වගේ හදාගන්නවා. ওই විදිහට තමයි මම කරත්ත වඩේ හදාගත්තේ. ඔයාලත් හදලා බලලා මේකේ රස මට කියන්න අමතක කරන්නත් එපා. විශේෂයෙන්ම මේ රෙසිපි එක මම අරගෙන ආවේ ගොඩාක් අය කන්න කැමති මේ වගේ කෑම වර්ග. ඉතින් අපි ගොඩක් වෙලාවට එහෙම කෑම අරගන්නකොට පිරිසිදුකම බලනවා. ඉතින් එතකොට හැමතැනම පිරිසිදුකම බලන එක විතරක් අපිට මේ වගේ කෑම කන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා මම හිතුවා මේ විදිහට පිරිසිදුව තමන්ගේ අතින්ම ගෙදරදීම හදාගන්න විදිහ වලට කියලා දෙන්න. ලොකු මුදලක් වැය වෙන්නේ නැහැ. පිරිසිදුව කන්නත් පුළුවන්. ඔය විදිහට තමයි මම රසම රස වඩේ හදාගත්තේ. ඉතින් ඔයාලට හරිම ආදරෙන් මතක් කරනවා මගේ channel එකේ මේ වගේ රසවත් ලේසි රෙසිපි ගොඩාක් තියෙනවා. ගිහිල්ලා බලන්න පුළුවන්. ඒ වගේම channel එක subscribe කරලා තියාගන්න දිගටම මේ වගේ රෙසිපි ඔයාලට බලන්න පුළුවන් නිසා. ඉතින් මේ වගේ තවත් රෙසිපියකින් තවත් දවසක හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්. ගිහින් ඉන්නවා.